දානමිපා ලොකුසලානි කියන්නේ අනාගත වීරයන් හදන තැන. මේ තරගාවලියේ වැඩපෙන්නන ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට ජාත්‍යන්තර පිටියේ වැඩපෙන්නපු අවස්ථා අපි දැකලා තියෙනවා. අද අපි කතා කරන්නේ දානමිපා ලොකුසලාන් තරගාවලිය වල වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයෝ ගැන. 1988 මුල්ම වතාවට මේ තරගාවලිය තිබුණ අවස්ථාවේ වැඩිම ලකුණුලාභිය බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක බ්‍රෙට් විලියම්ස්. විලියම්ස් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව උදා කරගන්නේ නැහැ. 88 යෝන් ලොකුසලානිදී 52ක සාමාන්‍යයක් එක්ක ලකුණු 471ක් ලබා ගන්න මේ ක්‍රීඩකයා සමත් වෙනවා. එදසම්සේ 98 දෙවෙනි යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා වෙන්නේ පසුකාලීනව ලෝකෙම හඳුනා ගන්න අංක 1 ප්‍රහාරකයෙක් වෙන ක්‍රිස් ගේල්. ගේල් ලකුණු 364ක් ගන්නේ ඉනිමකට ලකුණු 73ක සාමාන්‍යයක් එක්ක. 2000 අවුරුද්දේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ පසුකාලීනව දකුණු අප්‍රිකාව බිහි කළ සාර්ථකම නායකයෙක් බවට පත් වුණු ග්‍රෑම් ස්මිත්. ස්මිත් ලකුණු 87ක සාමාන්‍යයක් එක්ක ලකුණු 348ක් 2000 තරගාවලියේ ලබා ගන්න සමත් වෙනවා. 2002 අවුරුද්දේ යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමක් මෙහෙවන්න අවස්ථාව උදා කරගත්ත කැමරන් වයිට්. වයිට් ලකුණු 423ක් ලබා ගන්නේ ඉනිමකට 70.5ක සාමාන්‍යයක් එක්ක. 2004 අවුරුද්දේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ වර්තමාන ඉන්දිය කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ශිකර් දවාන්. දවාන් ලකුණු 505ක් ගන්න සමත් වෙන්නේ ඉනිමකට 84ක සාමාන්‍යයක් එක්ක. 2006 අවුරුද්දේ යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ වර්තමාන ඉන්දිය ටෙස්ට් කණ්ඩායමේ ප්‍රබලම පුරුකක් වන ටෙටිෂා පුජාරා. පුජාරා 111ක සාමාන්‍යයක් එක්ක ලකුණු 348ක් ලබා ගන්න සමත් වෙනවා. 2008 යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ඉන්දිය ක්‍රීඩක තන්මේ ශ්‍රීවස්ථා කියන ක්‍රීඩකයා. මේ ක්‍රීඩකයා ඉනිමක සාමාන්‍ය 52ක රඳවාගෙන ලකුණු 262ක් ලබා ගන්න සමත් වෙනවා. 2010 යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ඩොමිනික් හෙන්ඩ්‍රික් කියන දකුණු අප්‍රිකා ක්‍රීඩකයා. හෙන්ඩ්‍රික් ඉනිමකට ලකුණු 91ක සාමාන්‍යයක් එක්ක ලකුණු 391ක් ඒ තරගාවලියේ ලබා ගන්න සමත් වෙනවා. 2012 ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළ තාමත් දක්ෂතා අතර ඉන්න එනමුල් හක්. හක් ඉනිමකට 61ක සාමාන්‍යයක් එක්ක ලකුණු 365ක් ලබා ගන්න සමත් වෙනවා. 2014 යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙක්. ඔහු තමයි ශබ්මාන් ඉස්ලාම්. ඉස්ලාම් ඉනිමක සාමාන්‍ය 101ක් රඳවාගෙන ලකුණු 406ක් ලබා ගන්න සමත් වෙනවා. 2016 යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ එංගලන්ත ක්‍රීඩක ජැක් බර්හාම්. මේ ක්‍රීඩකයා ඉනිමක සාමාන්‍ය 84ක රඳවාගෙන ලකුණු 420ක් මේ තරගාවලියේ ලබා ගන්න සමත් වෙනවා. 2018 අවුරුද්දේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ කොදු ක්‍රීඩක ඇලෙක් ඇතෙන්සි. ඇලෙක් 2018 තරගාවලියේ ලකුණු 418ක් ලබා ගන්නේ ඉනිමක ලකුණු 104.5ක සාමාන්‍යයක් එක්ක. 2020 තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගන්න සමත් වුණේ යශස්වී ජයිස්වාල්. ජයිස්වාල් ලකුණු 400ක් තරගාවලියේ ලබා ගන්න සමත් වෙන්නේ ඉනිමක සාමාන්‍ය 133ක රඳවාගෙන. මේ තමයි යෝන් ලොකුස්ලාන් තරගාවලිය වල වැඩිම ලකුණුලාභියෝ ලිස්ට් එක. යෝන් ලොකුස්ලානි වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයන්ගෙන් වැඩි පිරිසක් ඒ රටවල ජාතික කණ්ඩායම නියෝජනය කරන ආකාරය තමයි අපිට ඒ වාර්තාව බලද්දී පෙනී යන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දිස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් පාට සුබ දවසක්.